ශ්‍රද්ධාවන්ත පින්නතුනි දැන් තරුණ කාලෙත් ඒ වගේ මැදි වයසෙත් ජීවන අරගලෙ ඉදිද්දි ඒ ජීවිතේ අපි රස්සා කරනවා ඉගෙන ගන්නවා ගොඩක් දේවල් ඔගොල්ලෝ කරනවානේ හැබැයි එතකොට මේ වගේ ද යනකොට අපි පොදුවේ දකින දුර්වලතාවයක් තමයි තමන්ව දුර්වල කරගන්න උත්සාහ කරන මිනිස්සු කොහොමද දැන් තමන්ව දුර්වල කරගන්නේ ඒගොල්ලෝ නිතර හිතන එකක් තමයි මට හරියන්නේ නැහැ මොකවත් මං හරි අවාසනාවන්තයි මං මට සාර්ථක වෙන්න බැරි වෙයි මං කරාට හරියන්නේ නැහැ කවුරුත් කියන්නේ මට බෑ කියලා සමහරට බාහිරව අපි ඇසුරු කරන අයත් ඒක අපේ ඔළුවට සමහරට දානවා දැන් මොන හරි අපි වැඩක් පටන් ගන්න පටන් ගත්තාම ඒගොල්ලෝ අගය කරන්නේ නැහැ අපි ඒක අපේ සමාජයේ තියෙන ප්‍රශ්නයක් ඒකලගෙන අපි ගොඩක් වෙලාවට පවුලේ අයම වෙන්න පුළුවන් අපි අලුත් දෙයක් කරනකොට ඒගොල්ලෝ ඒකේ අඩුව තමයි කියන්නේ හැම වෙලෙම අපි උද්‍යෝගිමත් කරන්නේ නැහැ වටපිටාවින්නයි මේක ලෝකේ කොහෙත් තියෙනවා. ඒ කියන්නේ කවුරු හරි අලුත් දෙයක් ඒ වගේ මෙයා නැගී හිටින්න උත්සාහ කරනකොට ගොඩක් අය අත දීලා පුරුදු නැහැ. ඒක සමහරට ඊරිසියාව නිසා වෙන්න පුළුවන්, ඒක න නොතේරුම්කම නිසා වෙන්න පුළුවන්, සමහරට පවුලේ අය නම් ඒක කරලා වරදී කියලා බය නිසා වෙන්න පුළුවන්. ඒ නිසා එව්ව තමන්ගේ ඇතුළට දාගෙන තමන්ව දුර්වල කරගන්න එපා. එහෙම වුණත් ඔබ තුල තියෙන හැකියාවල් දක්ෂතාවයන් එන්නේ නැහැ. දැන් ගොඩක් අයට ලැජ්ජාව කියලා එකක් තියෙනවනේ. මම මේක කරන්න ගියොත් ලැජ්ජ වෙන්න වෙයි. අපහාසින් දෙන. ඒක එන්නෙම අර මට මේක කරද්දි වරදි. මේක මට කරගන්න බැරි වෙයි. මේක මට හරියන්නේ නැති වෙයි කියලා අපි හිත අපිවම දුර්වල කරගන්නවා. එතකොට ඉස්සරලාම අපි කරන්න ඕනේ අපිව දුර්වල කරගන්න නැතුව ඉන්න ඕනේ. මොකද ලෝකේ ඒ දේ කරන පළවෙනි කෙනා ඔබ වෙන්නේ. ඔබ දුර්වල කරගත්තේ නැත්තම්. එතකොට ලෝකේ විශිෂ්ට මිනිසුන් බිහි වෙලා තියෙන්නේ තමන්ව දුර්වල කරගත්තු අය නෙමෙයි. දැන් බලන්න බෝසතාණන් වහන්සේ උන්වහන්සේගේ ජීවිතේ පුරාවටම උන්වහන්සේ දුර්වල කරන්න කොතරම් උත්සාහ දරලා තියෙනවද? උන්වහන්සේ යන ගමන නතර කරන්න, උන්වහන්සේගේ දැක්ම නතර කරන්න, උන්වහන්සේගේ අවබෝධයේ වළක්වන්න, බෝධි මූලයේ දසමාර සේනාවන් ඇවිල්ලා නතර කරන්න හැදියව. හැබැයි උන්වහන්සේ නතර කරන්න බැරි වුණා. උන්වහන්සේ හැම වෙලෙම කිව්වේ මම මේ නොපසුබටන වීරියෙන් ඒ අමා මහ නිවන ඒ උතුම් සම්මා සම්බෝධිය අවබෝධ කරලා මිසක් මේ ආසනයෙන් මම නැගිටින්නේ නැහැ කියලා. ඉබ්බන්තු ශාස්ත්‍රුන් වහන්සේ කෙනෙකුගේ මඟ පෙන්වීම තමයි අපි අනුගමනය කරන්නේ. එහෙනම් අපි මේ ලෞකික ජීවිතේ පොඩි පොඩි දේවල් වලට හරියන්නේ නැති වෙයි අමාරුයි අනේ මත් තේරෙන්නේ නැහැ මේවා කියලා ඒ වගේ තමන්ව දුර්වල කරගන්න එපා. මොකද හේතුව මේ ගමන යන්න තියෙන තමන්ගේ ශක්තියෙන් තමන්ගේ ශක්තිය වැඩි කරන දේවල් අහන්න තමන්ගේ ශක්තිය වැඩි කරන මිනිසුන් ඇසුරු කරන්න තමන්ට ජවයේ සපේන තමන්ට දැනුම සපේන තමන්ව මේ ගමන ඉස්සරහට ගෙනියන්න පුළුවන් ශක්තිමත් මිනිස්සු ගාවට ලං වෙයි. දුර්වල ලෙඩ වගේ ඉන්න එතකොට ජීවිතේ දැක්මක් නැති ප්‍රතිපත්තියක් නැති ඔහේ විසිරිච්ච හිත් තියෙන ආධ්‍යාත්මික ගුණවගාවකුත් නැති භෞතික දියුණුවකුත් නැති මේ මිනිස්සු ගාවට කිට්ටු කරන්න එපා. පැහැදිලිව ඔබ දුර්වලයි බවට පත් වෙනවා. ඒක ඔබට බාහිරින් එන දෙයක්. ඊළඟ තමයි අපිව දුර්වල කරගන්නේ නැත්තම් අපි ඒවට අවශ්‍ය දැනුම හොයා ගන්න ඕනේ. අපිව පුහුණු කරන්න ඕනේ. අපි අපේ දක්ෂතාවයන් පොලිෂ් කරන්න ඕනේ. ඒව උපනංවන්න ඕනේ. එතකොට තමයි අපි ගැන අභිමානණකින් යුතු අපිට මේ ගමන යන්න පුළුවන් වෙන්නේ. එතකොට එයා ගුණධර්ම වලනොත් එයාට පිරිච්ච කෙනෙක් වෙන්න ඕනේ. ඒ වගේම එයාගේ තමන්ව දුර්වලේ කරගන්න මට මේක බැරි වෙයි. දැන් අපි හිතුවොත් එහෙම ධර්මයේ අවබෝධ කරන්න බෑ කියලා. ඉතින් බෑම තමයි. හේතුව මොකද? ඒයි තමන්ව දුර්වල කරගන්නවා. මට සිල් රකින්න බෑ. මට රස්සාවක් හරියන්නේ නැහැ. එතකොට මං ගියාට මාව කවුරුත් පිළිගන්නේ නැහැ. අපි එහෙම හිතුවා කියලා ඔබට පිළිගැනීම ලැබෙනවද? අපි එහෙම හිතුවා කියලා ඔබට ධර්මයේ අවබෝධ වෙනවද? අපි එහෙම හිතුවා කියලා අපිට සාර්ථක වෙන්න පුළුවන්ද? හොඳට කල්පනා කරලා බලන්න කොච්චර අපි තැවෙනවද කියලා බලන්න. මිනිස්සු හරියට තැවෙනවා මෙහෙම. මට හරියන්නේ නැහැනේ මොකවත් කියලා එයා තැවෙනවා. එයා ඒ හරියන්නේ නැහැ කියලා හිතන පාසා එයාගේ ශක්තිය එන්න දුර්වලලා යනවා. තමන්ගේ ශක්තිය අවදි වෙන්නේ නැහැ. එතකොට මේ ශක්තිය අවදි වෙන්න දෙන්නේ නැත්නම් අපි හිතන රටාව මම මහා වාසනාවන්තයි කිසිම දවසක වාසනාව අවාසනාව හොයන්න තීරණය කරන්න යන්න එපා. ගොඩාක් මිනිස්සු ආසයි අනාගතය ගැන දැනගන්න. මම කියන්නේ ඔබ අනාගතය ගැන නොපැමිණි අනාගතය ගැන
කාගෙන්වත් අහන්න යන්න එපා. පෙමුණු වර්තමානයේ තමන්ව ගොඩ ගන්න, තමන්ගේ ජීවිතේ ගොඩ ගන්න, වැඩපිළිවෙලක් හදන්න. එතකොට ඔබේ අනාගතයේ වර්තමානයේ තුල ඔබට අවශ්‍ය පරිදි වෙනස් කර ගන්න පුළුවන්. එහෙම තැනක එහෙම ආකල්පයක් අපි ඉන්න ඕනේ. ඒක තමයි වීරියවන්ත මිනිස්සු කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේ බිහි කරන්න හැදුවේ ශ්‍රේෂ්ඨ ඥාන සම්පන්න බල සම්පන්න වීරිය සම්පන්න මිනිස්සු මිසක් දුබල ලෙඩ්ඩු වගේ මිනිස්සු බිහි කරන්න හැදුවේ නැහැ. අද කාලේ දැන් ගොඩක් අපි මේ ගොඩක් බෞද්ධ කියන මිනිස්සු අතර තියෙන ධර්මයක් නෙමෙයි යෝංගාව තියලා කියන්නේ. හම්බ කරනකොට බයිනවා. රස්සාවක් කරගෙනකොට බයිනවා. දියුණු වෙනකොට බයිනවා. පන්සලක් ලකුවට හැදුවොත් බයිනවා. එතකොට මේක බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල තියෙන එකක් නෙමෙයි. ඒකෙන් එන්නේ ඒක එන්නෙන් බිඳ වැටෙනවා. ඒ නිසා ඔබ වුණත් කෙනෙක් උද්‍යෝගමත් කරන්න. දියුණුවේ මංපෙතට මිනිස්සු තල්ලු කරන්න. එතකොට දියුණුවේ මංපෙතට මිනිස්සු අපි තල්ලු කරනකොට අපිට මුදිතාව තියෙනවා. අපිට ඊර්ෂ්‍යාව නැහැ. එතකොට අපි ඒ දියුණුවේ මංපෙතට එන ආකල්ප වලින් යුක්ත වෙලා තමයි කෙනෙක්ව එතකොට තල්ලු කරන්න ඕනේ. එතකොට අපිත් සාර්ථක වෙනවා. ඒ පුද්ගලයාත් සාර්ථක වෙනවා. ඒක බලන්න කොච්චර අපි මේ ලෝකෙටත් සේවයක් කරලා තමන්ටත් සේවයක් කරලා. ඒ නිසා කිසිම කෙනෙක් තමන්ව දුර්වල කරගැනීමේ හැඟීම් ආකල්ප ඇති කරගන්න එපා. ඒව දාන ඔළුවට දාන මිනිස්සු ඇසුරු කරන්නත් එපා. එහෙම නැත්නම් ඔබේ අනාගතය තමයි ඔබට අඳුරු වෙන්නේ. ඒ නිසා පවතින වර්තමානයේ විශාල ශක්තියක් ඔබ තුල තියෙනවා. ඒ ශක්තිය උපදවන්න නම් ඒ ශක්තිය එළියට එන දේවල් අපි ඇතුළු කරන්න ඕනේ. තේරුණානේ? දැන් ශරීර ශක්තියෙන් අපි ඉන්නවා. හැබැයි අපි කන බොන දේවල් දුර් ශරීරේ විනාශ කරන දේවල් අපි ඇතුළත් කරනවා නම් ආහාර විදියට ඒ ශක්තිය ටික කාලෙකින් නැති වෙලා යනවා. අපිට උපතින් ලැබිත හයියක් තියෙනවා. ඒ ශක්තිය වැඩි කරන ආහාර පාන දෙනකොට තමයි ඒ ශක්තිය වැඩි වෙලා එන්නේ. ඒක අපි අසාමාන්‍ය විදිහට වැඩි වෙන්න පටන් ගන්නවා. ඒ නිසා ඒ සාමාන්‍ය විදිහට ඔබේ ජවයේ, ඔබේ ඥානයේ, ඔබේ හැකියාවල්, ඔබේ මේ වැඩපිළිවෙළවල්, ඔබේ උද්‍යෝගයේ වැඩි වෙන විදිහට හිතන්න පතන්න පුරුදු වෙන්න. එතකොට හරි. හැම දිනාටම තෙරුවන් සරණයි.